ඒ කියන්නේ අන්තර්ජාලය ඔස්සේ ජාතික ලේකන ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මේ වෙන විට තියෙන ඒ ලේකන මොනවද බලා ගන්න පුළුවන් ලේකන මොනවද කියලා ප්‍රේක්ෂකෙන්ට අවබෝධයක් ලබා ගන්න. ඒක අන්තර්ජාතික මට්ටමින් උනත් වෙන රටක ඉන්න කෙනෙකුට උනත් ඒක දිහා බලලා ලේකනාගාරයට ඉල්ලුම් කරන්න මේ තොරතුරු මට ලබා ගන්න කොහොමද මම රිසර්ච් එකක් කරන්නේ කොහොමද කියලා වගේ සම්බන්ධය හදන්න අපි ඒ මාර්ගගත සුචිය ඉදිරිපත් කළා. ඒක ඇත්තම වශයෙන් කිව්වොත් එහෙම ජාතියට හඳුන්වා දුන්නා. එතකොට ඒ ඔස්සේ අර ඔබ කිව්වා වගේ අපි කතා කරා වගේ මුද්‍රිත ලේකන ඊට පස්සේ දැන් මේ වෙනකොට අපි සම්පූර්ණ කරලා තියෙනවා ශ්‍රව්‍ය දෘශ්‍ය ලේකන මොනවද තියෙන්නේ ඒවා නරඹන්නේ කොහොමද ඒවා ලබා ගන්න කොහොමද මේ ආදී වශයෙන් කියන තොරතුරු දැන් ඇතුළත් කරන මාර්ගගත සුචියට. එතකොට ඒ මාර්ගගත සුචිය ඔස්සේ අපි කිව්වොත් එහෙම අපේ ජාතික ලේකන ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ගිහිල්ලා ඒ වෙබ් අඩවියේ ඔබට පරිශීලනය කරලා ගොඩාක් තොරතුරු ගන්න පුළුවන්. ඊට පස්සේ ශ්‍රව්‍ය දෘශ්‍ය ලේකන පිළිබඳව වෙනමම දැනගන්න නම් ඔබට පුළුවන් ඒකේ තියෙන වීඩියෝස් වලට නැත්නම් අපි කියමු YouTube channel එකට ගියාම ඒ ඔස්සේ ජාතික ලේකනාගාරයේ විසින් මෑතක සිදු කරන ලද විශේෂ ව්‍යාපෘති මොනවද? ශ්‍රව්‍ය දෘශ්‍ය ලේකන සංරක්ෂණයේ පැත්තෙන් මොනවද කරලා තියෙන්නේ කියන වගේ කාරණා ගොඩාක් දේවල් දැක ගන්නට පුළුවන් දැනගන්නට පුළුවන්. ඉතින් ඒක තමයි මේ මාර්ගගත සුචිය දොරට වැඩීම නැත්නම් හඳුන්වා දීමේ පසුබිම. ජාතික මෙහෙවර